දනාටම සු දවසක් ම ඇද කියලා දෙන්නේ මිරිස් වගාවගෙන දැන් ගොඩම් ම දෙනකො කියන ප්‍ර්නය තමයි මේ ිනිස් වගව කරපු හමොකොඩ වෙන. මිරිස්චිතරක් නෙේ මිරිස් මාල මිරිස් කොච්චි නයිකොච්චි මේ වගේ සියලුම්වර්ගොල. මුලිම කියන්නම්ක මේ කොළකොඩවීම කියන්නේ සුදුම ඇස්සෝ කොඩිත්තෝ මයිටාව් පැළමැක්කෝ මේ වගේ සත්තුන්ගෙන් තමයි මේ රෝගයේ වගවට එෙන්. බොහෝදුරට වෛරස් වාහක සතුන් විදිහයට තියා කරන්න සුදුමැස්ස. ඉති ිස්ෝන මිස්සෝ කොච්චි ෝ හිම් මිරිස්සෝ මේ ඕනම වර්ගයක් කොළකොඩවීම වෛරස්සකට නතුව වුණොත් ලෝකේ කිසිම රටක මේ වෙනකං බෙහෙත්තු ඔයා ගැ නෑ එතකොට වෛරස්සකට ගොදුරුණ වගාවක් අපි කොහොම අඳුනගන්න හරි මේ වීඩ එක සම්පූර්ණයම බලන්න වඩුව එක අවසං වෙනම් බලන්න වීඩිය එකට අත්්දික්වෙයි මු සියලුම කරුණු මම මේ වීඩ එකේ ආවරණය කරන ඒත් එක්කම වැදගත්ම දෙයක් තමයි. අපි මේ බීජ තෝර ගද්ද අපි අනිවාරයෙන්ම හොඳ බජ තරගන්න හොඳ බිජ ක කියැ වෙලපුොල තියන් සියලුම් බිජවර්ග කුිකර්මධපර්තුමේන්තුව අනුම බිජවර්ගය අනවි කරන්න ඒ බීජවර්ගයක් අපි ගන්න. මිරිස් පැලාපි මිලදී ගන්නවනම් අපි විශ්වාස වන්ත තැකින්මිලදී ගන්නවා. ඒකට හේතුව තමයි සමහර තවන්කරුවන් ඉන්නවා හවසර පොලට ගිය ඉදිනු මිරිෂ්ටිකාරගනවා ඒ මිරිෂ්ටිගේ බීජටික තවන් දැම්ම විකෙනවා. එහමනත්න් තව සමහර තවන්කරුව ඉන්නවා අඩවල්ල ගෝනිය ඉතුර වෙන මිරිස්ටික බීජ තික අඩියටම එකකතුවෙන බීජටිකාරගන තවන් කරලා අලි කර කොටකුත් දෙන්නවා මෙන්න මේ තුයි හින් අපි පැලෑයක් මිලදී ගද්දී අපට ශවාසවන්ත කනකින් අප ිරද ගන්නවනේ බීජ මිදී ගත්ති අපි වැඳ පොලේ රජලියා පදිංචි බීජමිරදී ගන්නවනේ කුසි රමත පාර්ත්මේන්තිය අනුමත බීජ වර්ග මිලදී න්නවන. ඔබ තන්රන්නේ කඩෙන්ගෙනක මිරිස්කාරලක බීජන. තවන් කරන්න කඩෙන්ගෙනනපු අයිොච්චරල්ක බීජන කොච්චරල බීජන මාල්මිස්කරලක බීජනං අපිදන්නන්නේ මේ වගාවට වෛරස්රෝගේය තිබ්බද ගන්. බැරිවෙලාහරි අපි මේ බීජගන්න වගාවේ මවසාකවලට වෛරස් රෝගයේ ඒවිද්දි වැලදිලා තිබ්බනං. අපි මේ බීජනම් පැලකරන පැළටිගේ පුංචිම කාලඉඳලා අපේ වගාවට වරස් රෝගයන්නපුලා ඒක හේතුව තමයි මේ වෛරස්රෝගය බීජ හරහත් අපේ වගාවට එනවා. තොර වැදකත්ම දෙයක්ෙන් අපි බීජ තෝරගද්දි. හොඳ බීජ තෝරගන්න ඕන. ගේෙන වර්ගනම් ම කියන්නේ තවන් කරලා හිටවන්න එපා සහර අස්ථාවද අසන්න අපට ගන්න පුළුවන් වෙයි නමුත්ඒ අස්සන් අපි ගත් අට බොහෝ දුරට අපිට දැනගන්න ටියන්න මේ බීජ අපි ගන්න මේ නිරෝගි වගාවකින් ආපු කරල් ලොලින්ද කියන්න නිරෝගී බීජරියක් අපි තෝරගත්වොත් තමයි අපට හොඳින් ම වකාාව කරග න්න පුළහන් වෙන්න ඒත් එක්කම මිරිස් වග අපි නිවසේී කරනවාම් මිරිස් බීජ තවන් කරන කන නම් පැලවුණු දවසිද ලි වගාව අආස්සා කරග අන්න ැ මිල දීරගෙන කියලා හිටවන විශවාස වන්ත කැකින් පැික මි දීරගනය විල්ලා අපි හිටවන්න ඕන ඒ හිතත් එ හිටව අවස්ථාවන්ද ල අපි කාබන ක්‍රවිකර්ශක භාවිතා කරගෙනය අන්නන බීජ තවන් කරොත් පැවුණ අවස්ථාවද ල අපි කාබණ කෘ විකර්සක භාවිතාකරගෙන අන්නඕන හරි එහෙනන් දැම් බල අපි මිරිස් බීජ තවන් කරන තැන දලා අස්සන්න නෙලන ැනතෙක් කොහොමද අපි වගාව කරගෙන යන්න කියලා අප ද මුලින්ම කරන්නේ මිරිස් බීජ තවන්රගෙන මේ මිස් බීජ තන් කරද්දි විසාල පිරිසක් කරගන්න ලොකුම් රදත් තමයි මේ මිනිස් බීජ ෙවනි තවන් කරග අපි අනිවාරෙන්ම ඕන මීජර්ය තවන් කරද හොඳින් හිරවල වැන තැන තමයි තවන් කරන්න ඒ දිර තවන්රේ එනැත්තන් හිරිවලේ වැට නැතැ තන්කරත්තමයි බෝවෙලාවට මේ ගස් කෙසග වෙලා වැැල්ලගේ හැදන්න බලන්න අපිට හොඳ නිරෝග පස්තිමස් පැළයක් අපි ලබා ගණඩනාි හොඳින් හිරිවලිය වැටන තැක මේ බිජටික තව කරන්නන ගෞතු වගක් දිරකරත්්‍යපාරික වගක් දිරත් ඳින් හිරිවලිය වැටන තනක් ඒගේ ඩින් ගස්ොලින් වතුර වැටෙන් ැ තනක්වෙන්න ඕන දැම් බරිවෙලාහරි විජටික තන්කර පස හදිසි හරි වැස්සොත්ේ ඉහලින් අතු තියනවනම් මේ අතුවල්ට වතුර වැටලා මේ වතුරට ඔක්කම එකතනක එකතු වෙලා අපේ තව පත්තයට වැ්නොත්හෙම පැවැටිසිියල්ලම දියවෙලා බැරලන මේහින්ද අනිවාරයම හොඳින් හිරිවලිය වැටෙන ඒවගේම ගස්තලින් ආවරණය වෙලා නැති හොඳ වාතාශ්‍රයක් ලබෙන තනක් අපි තෝරගන්නන මිරිස් බීජ තවන් කරදදි ගෙදර ක අප්පේකර හ බිම වාන කරත් මල් පෝච්චික කරත් නිවාරයම හොඳින්ම හිරිය වෙක්න තනක මයි අප මේ බීජික තවන් කරලා තියන්වන්න හරි අපි හෙනම් බලමු පාර්තියක් සකස් කරගන්න තැන ඉඳලා අපි කොහොමද මේ නිස් බීජ තවන් කරන තැනදං අපේ වගාව පටන්ගන්න කියලා. මුලින්ම අපි තෝරක්ත්ව ස්ථානය ගන්න උදු ගලාම මෙතන තියන කැෙ පැලටි අපි ඉත් කරගන්නන ඊට අමතර ගල් මුල් ේ වගේ වත් තියන අපි මේ උදුල ගානගමයි වත් කරගන්න විසේෙෙන්ම ිරිස් කොලොඩුවීම වෛරස්සකගේ ්‍රහ සාකතියන්න පුළුවන් අපිේ මේ තන් කරන ස්ථාන හිද වන් කරන ස්ථාන ඊට අවටයි අප අනිවාරයම උදුලු ගාලා සකස් කරගන්නන ඊට පස්ස අපේ මේ ස්ථානයේ පස හොඳින් බුරුල් කරගන්නව මේ පස බුරුල් කරගත්දී. සානය උදල් එෙන් කොටා න්නන ගුඩක් ඟ ළඟ තමා කොටාගන්නන කියයන කැටහිටින් නති වෙන්න මෙහෙම අපි සම්පූර්ණම පස බුරල් කරගන මේ කොටන අතරවාරය අපි ගල් මුල් ඒ වගේ රොඩ වැනිදේවල්ති න අපි ඉවත් කරන්න ඕන මෙහෙම ඉවත් කරගන අපි තොරගත් ස්ථානය සම්පූර්ණම පස බුරුල් කරගන්නවා ප ම සිද කරන්න ල ෙදට ගොම කුල් පො ො පොස් ද හ ද ස ොඩිත්තුන්ගේ සත්තුන්ගේ මයි ෝදරට ොොෝ මිස් ට ම මි පහරට එකකතුරල හොද පසට මිස්ස වන්න අපි කෙටීම සිද්ධ කරන්නන කොටන අස්ාව තේ ගල් ල් වවගේ දවල් තිබ බොත් ප ඉවත් කරන්නනට ඒවත් කරලලා තමයි සට හොඳින් කාමික පෝරටික ලවන් වීමට. ි කොටා ගනීම සිද්ධ කරන්නේ මේ විදිහද කාබික පහර එකතුර නවත පස ිත්‍ර කරගත්තර පසේ පි අනිවාරෙන්ම පස ජවන හර්න කිරීම සිද් කරන්න මේ පස ජවන හර්නය කිරීමේද අපට කාබික හරි එමනත්තා රසානික හරි අපට පස ජවන හරණය කරන්න පුළුවන් දැන්කාබික පස ජවනහර්නය කරන දයි දාලා පුච්චලරන්න පුළ හමනත් විනිවි පොත් වාල ස දක්ත්තියල අපට පස ජවන හර්නය කරගන්න පුළුවන් හිරිවලීමමගේ හමනත්තට ේනාස්ක භවිතා කරන කැප්ටන් තිරම් මනි ලේ නාසික භාවිතා කරලා අපට පස ජවනන්ර්ණ කරගන්න පුළුවන් පස ජවවාන්ර්ණ කිරීමෙන් පස්සේ අපිට පුළුවන් බීජතන් කිරීම සිදු කරට. අනිවාරයෙන් අප ඕම බිජවාර්ගයක් තවන් කරන්න යොග සකස් කරගන්නවාඒ පාත්තිය උස්වන්න සකස් කරගන්න එකට හේතුව තමයි සාමාන්‍ය වල පාත්තිය අපි බජ තන් කරොත්තෙෙන් බොහෝදුරට බීජෝලට පාමමුල කුණුවේ දිලීර් රෝගේ ඉටමතුර දියමලංකාෑේ දිලී රෝගෝකගඉන්න පුලුවන් එනිසා අපි මෙන්න මේ විදියට හතර පැත්තේම ඉස්සන විදිහයට පාතිය උස්සගන්න සාමාන්‍යය අඟගල් අටක් හයක් කිතර වගේ උසකට මේ පාත්ති අපි සන්න සකස්කරගන්නන එවිදිර සකස්කරගත්තාම අපිට පුළහන් වෙනවා දිලීර්රෝගලින් ොත්දුරට අපේ වගාව බේරගන්න ඊට පස්ස අප ෑලිෑල්ලකර ීප කෑල්ල කරියි අරගෙන මෙන්න මේ විදියට අපි තවන් පාත්තිය සකස් කරගන්නන මේ තියෙන ලොකුගල් කැට ත අමතරෝ පස් කැටේ වගේ ව ඉවත්වෙෙන්න්නට සකස් කරගන අපි මෙන්න විදියට වටට නැවත ලෑලි කෑල්ලින් වගේ තැලීම සිද්ධ කරන්න මොකද වැහ අවස්ථාව වගේ සමහර වෙලාවට නැත්තං අප මේ තවන් පාත්තිය හදිලා න්න ඉට තියෙනවා ඒ නිසා අපි මෙන්න මේදයට නැවත වටට තැලිීම සිද් කරනවා එහම සිද්ධ කරලා නැවත අපි පාත්තිය ලෑලි කෑල්ලකින් වගේ si <laughs> சிäන්න. මේ ලොකු පස්කට මුල්කෑලින් ගල් කෑල තියෙනවන අපි වත්ෙන්න්න තමයි සකස්කර ගන්නන ටමතරවාපේ තවන් පපාති වටටත් සකස්කරගන්න හොඳින් මතු බැහල යන විදිහට ිස් බීද තන්කකිරීමේද අපි තාමත් වදගත්වන පෙලිකරමයට තවන්කිරීම සාමානය අගල් දෙකෙන්ෙකර ඉතරවාගේ පරතරයක් ඉටන විදිහටි පේලි සකස් කර ගන්න පේලි සකස්කර ද සාමාන්‍ය උපර මිරිස් බිජයක්. යට අන්න ඕනේ සන්ටිමීතරයක පමු ප්‍රමාය මනත් ඇංගි පුරුකගේ භාග චතරගේතම ිරි බජ කඇටයන්න්නන ති හයටටකයොත්තේම පැලවෙන්න තියන අපිට මෙම ර පපටිය අ කර ලිකල්ලක් කහර කියලා මුලින්ම පෙලික ලක්ුණු කරන්න පුුවන් මෙන්නම විදර මේ විජර පේලික ලක්ුණු කරනමනුත් අපේ එත ල තිබොත් ගල්ලට මතර මුල් කලගේ අපි ඉවත් කරන්න නොදර මතක තියාගන්නන උපරිම මිරිස් බීජක් යටයන් ඕන ඇගිලි පුරකගේින් භාග චතරවගේ ප්‍රමාණයක් තමයියටයන්නනේ ඕනම බීජ වර්ගක බීජේ ගුණීමෙන් හ අතර ගුණ අයි අට යන්න වන ඉතිරි හයියටටකයොත්තේම බීජ පැලවෙන්නන. බීජ තංකිරේද අපි බජ ගොඩක්ම තුනීවතය වටන්න විදර දාන්නන එකයන් එක ොඩේ බජදැමත්තේ බෝදරට මල කුණුවේීමගේ ලරෝගක් අපේ ව ගවට එන ප්‍රවනතාව ගඩක් වැඩ. එනිසාමා්‍යෙන් අප අර ගුණ කරගත්තු තීරුුවලට බීජ දාද්දි බීජ විසිරිලා යන විදිර, තුනීවතේ වැටන්න තමයි අපි බීජරිික දාගන්නඕනේ. ගල් වැලි ඉවත් කර ගත්තු පස්වොලින් අප බීජරිි වැසීම සිද්ධ කරන්නන මේක සාමාන්‍යයෙන් මේ පසුත් අනිවාරම ජීවානු වරණ කරපු පස්ස අපි ගන්න ඕන මේ කෙද තැ ගොඩදුරට අපට ගෙරතිීන පලාස්ටික් වඩ කෑලිින්මගේ හලාගන්න පුළුවන්න්න මේ පස්ික ගොඩම්ම වැදගත්ව ඒක හේතුව තමයි මේ මිරිස් බිජ සවම් බිජර්ග මේක සාමානය පොඩි ගල් කැටයක් රමතර මුල් කෑල්ලක් වගේදයක් කිටිොත්තහ මේ බිජයට උත්සගන එන්න සක්තියක්නෑ එනිසා සාමාන්‍ය අප සිුම්ම පස් ගන්න වුම් පස් වලින් ජියන වර්ණය කරපු පස්වොලින් අපි සාමාන්‍යයෙන් හලාගත්තු පස්ස වගේ ගන්න පුළුවන්න ගොඩම්ම වැදගත්වනවා. අපි සාමාන්‍යෙන් බීජ යට යන ප්‍රමාණයට පස් වොලින් වසාගැනීම සිද්ධ කරනවා. මෙ වසාගත්තර පස්සෙ අපි නිවසි ඉත් කන සිට කලි කීපයක් මෙන්න මවිර උඩින්දාගන්න එකට හේතුව තමයි අපි ජය සම්පාදය කරදදි බජ උඩේ නත් න්නත් ඊ අමතුරු සාමාන්‍යයෙන් පැලවීමට අවස්ස කරන තෙතමන ආරස්සා කර ගැනීමට සහ. සඳහා අස කරන උස්නත්වය රසාාකරගනීමට තමයි අපි මෙන්න මේ විදිහයට හෙඩිකාලි යදීම සින්දකක්. මෙන්න ජී අපි රිදිකෑලියලින් ආවරණය කරලා අපි ජල සම්පාදන සිද්ධරන්නඕන ජල සපදන සිද්ධ කරන්න අපට මල් බාදයක් හෙමනත්නන් අපට පහසුදයක් යොදාගන්නපුළ මල් බාදගෙන් ජල සපාදන කරනවන ගොන්න දගත්වන ද හම සපානය කරන්න අප මේ රිදිකෑල්ල දාලා තියෙනෙහින්ද බීජ උඩේනක සිද්ධ වෙන්නන්නේ මොක මේ රිදිිකෑල්ල නිසා සාමාන්‍යෙන් වීජ හැරලලා උඩට එන්නේ සාමාන්‍යෙන් මිස් බිජ පැලවීමට ගතවවා දින අටත් දොහත් අත කකාල ඇතුල අප සාමාන්‍ය දින අටේ දිතර වගේ මේ රිදිවන ඔසෝ බලන්න බිජ පැලවක නවා කියලා හෙ බිජ පලවග නවන අපි මේ රිදිවස ඉත්කිරීම සිද්ධ කරන. අපි තවකරත්තු මිරිස් බීජ දිනටක්කිතරඇදදි මෙන්න මේ විදිර පැලවේ න අපට දැකගන්න පුළුවන් අපිදම්ම පැලවේග න අස්ථාවයි දම්ම කාබමි කරවිකරර්ක යොදාගන යන්න ඕනේ සබන්නතුර කොහොම නිස්සාරණයවැනි වර්ගයක් අපටය දන්න පුළුවන් මේතියෙන් අපි දින දාසකට කලින් තවන්කරගත්තු මිරිස් බීජ පැළවෙලා අදවෙදදි දින දාසයක් ගත වෙලාතියේෙන් අපි දන් අවස පරදි ජල සම්පාතින සිද්ධරගන යමින් කාබිනික කළිවිකරසක අනිවාරයෙම දින හතකර වතාවක් මේ වගාවට යදාගෙනය අන්නනේ මොකද මේකාලදම් අපි සුද මස්ස ඩිත්වගේ සත්තුන්ගේ. වග රස්ස කරගනීම ගොඩක්ම වැදත් න දන අපි තවකර මි ල දි විශක්ගත වෙලාතියනවා අප දින පත ජලම්පාතින සිද්ධරම අමතරවා දින හතරකර වතාව නිවාර්යෙම කාබුණි කෘිකර්සක වර්ගයක් ෙස් ්‍රේකරගන අපේ වගාව පවත්තුවාගෙන යනවා ැ තවන්රගත හිමිරි ි ෝල මේේද දින විසි තුනක් ගත වෙලාතියන තවටිකදවත් තියන නැිට ටෝගන්න ඒනිසා අපිත් දින අතරකට පතාව කාමනි කම විකර්සක යදාගනුවීමින් ඉටමරව දින පත අස්ස පරිති ජ සම්පන්දය සිදකරමීම මගාව පත්වාගනයනවා දැන් අපි තවන්කරගත්තු මිරිස් පැවලට දින විසි අටක්ගත වෙලාති එන්නේ. අපිද මේවස්ථාව තවාන ගලෝල හිටෝගන්න පුළහො. දෑම ලිම්ම සිටීම පෙරාප ටෝන ස්ථානයේ පසකස් කිරීමේ කාමි පෝ හොඳින් එකකතු කොරලා. පස වානුහරය කරලාතමයි අපි පැල සිටවීම සිද්ධ කරන්න දැම් මේ අංස්ථාව අපිට සාමානය හොඳින්ම වැඩුණු පෙළ උ බලලා අපි ලෝගන්න පුළුවන්ම පැල ලවදදිී පැළවල මූලමන්ලට අවමාහනයක් වෙන විදිේර අපි පැළ ගැලවීම සිද්ධ කරන්න. හොින්ම වර්ධනය වනු පැටි අපි ලොගත් හම මේක වර්ධනය අඩුවට තියන පැටික ටික දෙනකින් නැවත වර්ධනයවීම සිද්ධ වෙන මෙන්න මේ විදිර අපි පැරටික තමානෙන් ගලෝගන්නවා. ඊට පස්සවි සකස් කරගත්තු පත්තියට හොඳින් ජල සම්පාතින සිද්ධ කරලා එ පාත්ති අපට පුළුවන් මේ පැලටික හිටෝ ගන්න මේ පැල සිටවන කලින් අනිවාරයම අපි පස ජවනු හරණය කරගන්නව මේ පස ජවන්හරන කරගන්න අපට හිරවලේමගින් ජවන හරන කරගන්න පුළුවහන් හමනත්තන් දයවකදයක් දාලා අප පස පුච්චලගන්න තුපුළුවන් එහමනත්තනකට රසායිනිකව පස ජීවන් හර්ය කරලගන්න පුළහන් මේ කමට කම හරි අපි පස ජීවන් හර්ණ කලා අගන තමයි මිරි පැල සිට මෙන්න විදි පැල දෙක් අර ංගල් දෙක ම දුරක් ට විදර අපි සිටව වන්නන මේක අපි ලාපොරොත්තු වන්න අ දි හය කැල්ල පැලයක්ක් කර රන්න තාව පැලයක් අපිට ඉතුරුවා එනි හම අප මෙන්න විදිහට සිට සිද්ධ කරන්න ැ ගවතු ගාව විර කරද තල දෙක් අර දුර අඩි හමරක් තරවගේගන්න ග ලවල් දකක් කතරර පල සිටව ලි ජල සම්පාදනය සිද්ධකිරීම පසු අනිවාරම පැලවල්ට සෙමන ලබාදීම සිදු කරන්නන මේ සෙවන ලබාදීමට ඔබට පහස දෙයක් භාවිකරන්න පුළන් කොලයාක කෙමනතන් කාඩ බෝඩ් කල්ලක් මේ වගේ දෙයක් භාවිතා කරන්න පුලන් මේේදි අපපි දින පහක් විර යනකම් තරවොල්ට සෙවල බාදීම සිද්ධ කරනවා ඒ තාමතරව දින පතා ජල සම්පාධන සිද්ධ කරන්න මේ ඔබ දකින්නේ දින තිස් පාහහිදි සාමාන්‍ය මිරිස් පලයක් ගලෝලා හිටෝලා යරලා දි විශසාක් කරකන් කිසිම කොලයක් කේම කිසි දෙයක් සිද්ධ වෙන්න අපි මේ දින තිස් පාහදි පොම නැවත කාබණික පොහොර. එක තු ක එකතු කල මෙන්න මේ විදින පෝවටක පසට කළවන්ුවෙන් අපි නැවත පැලවටේ කොටලා දෙනවා මෙම දීල අපි නව ජල සම්පාදන සිද්ධ කන්න ඊට අතරවත් අපි දැන් අනිවාර්යම දින හතර කර වතා කාබනි කුමි විකර්සක යෝදාගන නවාම මිනිස් වගාවත් අපේ ක වාරස් කර සුදම ස් ං කොඩිත නි සතුන් මේ බද කින්නේ දින හතරිෂ් පහේදී පමණ පැලේවර්ධන වෙලා තින ආකාර ය අවස්ථාවදී අපි මෙන් මෙෝ පැළේවටේ කොටල දීලා ත කාබිනිිකුුවර එකටු කරලා නැවති පස කොටලදිනාප පාලේවර්ද නය වෙන්න එන අමත්‍ර අස්සපදතිී ජර සම්පාදන සිද්ධ කරන්න ඒ අමතරව දින හතරකට වතාවක් කාබනිික කුමි විකර්සකාපී ස්ප්‍රේ කිරීම සිද්ද දෙකරනවා මේ කාබිකු විකර්සකකා අප ස්පේ කරන්න සාමාන්‍යය අපේ වකාාව මිරිස් කොල කොඩවීමේ වයිරස් එකකින් ආ අස්සා කරගන්න දැන් මේ ඔබ දකින්නේ দিල හැට පහේද ිස් පර මිස්ගකා වර්ධනය වෙලා තියෙන කරය රැන් මේේද සාමාන්‍යයෙන් කරලත් දෙයක් අපිට දකින්න පුළුවන් ඊ අමතරෝ කරල් මල් අපිට දකින්නත් පුළුවන් මේ අස්ථාව ත කාික කොර එකතුරන්න නවත ජල සම්පාදන සිද්ධ කරන අතර දින හතරට වතාවක් කාබලි කරසක පස්ප්‍රේ කරගෙන ඊතා අමතරව වස්ස පරදි අපි ජල සම්පාදනයේ සිද්ධරගෙනවා මේ වකා අවට ඊ අමතරෝ අපිට පුළුවන් එන්න මේ අවස්ථාවේදී අපිට කාබික පහොක් විදියට ටමාර කොල යොදාගන්නපුුව මේ වැටමාරවල තමයි වැඩිපුරම නෛත්‍රජම් ප්‍රමාණය ඇතියෙන්නේ ටමමාර අමකොලපි යොගන්නවානම් මෙන්න මේ විදිහයට පාත්තිය වටේට අපි වැටමාර අමුකොලටික දාලා ඊර පස් අපි අනිවාර්යෙන්ම පස්වොලින් මේ කොටික වහන්න ඕනේ නැත්තම් බහෝදුරට මේ කොළොවල තින පහෝරස ගඩහම්ම අඩුවන මිරිස්ගහය මුලෙ ඉඳලා සාමාන්‍ය අංකල් දෙකක් කිතර වගේ ඇත්වෙන්න තමයි අපි මේ වැටමමාර කොලටි දාන්න එකක හේතුවත්තමයි. ැ හෝදුොරත් මිස් ගහ ලට හේතු ොත්තෙම දිදී රෝගන්න පුුවන් වෙන්න මේ විදියට අපි වටේටම පස්දාලා සම්පූර්ණම මේ කොලටික වැහෙන් අපි වහගන්නවා මේ වගද්‍ය අපි උස්පාතියන් හදාගන තියනෙ මේ ස්පාතිය තවත් උස්වීම කුත් සිද්ධ වෙනවා ඒමින් සාමාන්‍යෙන් මේ මිරිස් ගස්සොල්ට එන දිියර රෝග ඉතාමතරෝ බැක්ටීරියයා හිටුමැරීම වගේ රෝගෝලිනුත් අපේ වගාව ආරස්සා කරගන්න මේ ක්‍රමය අපිට ගොඩහම වැදගත් වෙනවා මේ විදිර වැටමාර කොලදාලා තියක් මර කැද අපිට දකගන්න පුළ ගස්ොල මනා වර්ධනයක්ත්තියෙනවා, ගස් හොඳින් නිල්පාට වෙලා එට අමතරෝ හොඳ පළදාවත්දරණ තත්යට ගන්න පුළුවන්ගෙනවා. මත ිස් කා තියන වැදගත්ම යක්ත්තමයි අපි දිසි වෙලාවට අස්න්න නිලාලන්නන හම අසන්න ලව නත්ත හම ඒ මිරිස් ස්ල මිරි හදැන්න නැතුවය නවා දී අප මිරිස් ග කර අද වැදගත්ම දෙයක් එන්න අනිවාර ම අපි දි තකට වතාවක් කාබණික පහර පසත එකතු කරග අන්නු මේ කාබණි පහොර විදිියයට අපිට ගොම කුකුල් පෝර එල්ු පොහර කොම්පොස් මේවාගේ ඕනමදයක් යොදාගන්න හන්ද ගොඩක්දනකු මතයක් තිෙනවා ගොමගේ දවල් පුහම මේ ස්කොරි වෙනවා කියලා හෙම කුරි වෙන්නේ ගොමල්ට කොරවෙන්නන කොරවෙන්න සුදුමඇස කොඩිත් මයිටාවෝ පළමක්වාෝගේ සත්තුන් හානයක් සිද්ධව නොත්ම කොරවෙන්නේ ඊට අමතරව වගේශේත්‍රය මනාව පිරිසුදුව තබාගනීමත් ගොඩක්ම වැදගත්වවා කාබික පහර දැමීමේ පසේ අනි වාරයෙන් අපි පස බුරල් කලා දෙන්නන මේ පස බුරුල් කල දීම මගින්. අපට සරු අස්සන්නක් ලබාගන්න පුළුවන් වෙනවා නිතරම ඊට අමතරව අසන්න ලීීම අපි සිදුකරන්නන ගැන වැඩිපුර ගහ කරල් ලි දෙන්න තිබොත්තහෙම අස්සන්න. ේවාද මන මේ කරල්ටි තුරලා දීමේ බීජගන්නන්නේ හිදා බීටගන්න අවස්ථාව වගේ ගැටලුවක් නෑ නැත්තන් සාමාන්‍ය සීයට දහයක් දොළහ කිතරවගේ කරලක් රතු පාට වේගෙන එද අපි අසන්න නැලාගනීම සිද්ධ කරන්නට මේ අසන නලාගනට වියර මිස් බව පත් කරන්නත් පුළුවන්. එහම නැත්තම ප්‍රසාමාණ්‍යයෙන් බෝතල් කරලවගේ තියාගන්නත් පුළුවන්. ඉතින්ම මිනිස්වකාවේදී වැදගත්ම සාධක කීපයක් වෙන්න එකක් තමයි අනිවාරෙන්ම. සතිකරතක්කොත් කාබි ක්‍රම විරසක යදදාගනයාව බි ක්‍රමි කරසක විද අපිට කොහම නිසානය කොහොම පතිල් නිසාරය සදුරුවු රතුරු බඩරලා ස්ප්‍රේ කරන්න පුුවන් සබන්වතුර ස්ප්‍රේ කරන්න පුළුවන් මේ වගේ විශාල ක්‍රම රශය අත්තියනවා යිතින් ඒ ක්‍රම රසියෙන් ඔබට පහස ක්‍රම කහිපයක් අපේ. දාගන අන්න්නොන එකම වර්ගේ කමදිට ස්ප්‍රේකිරීමෙන් සතුන් හුරුවේ මසිද්වන එනිසා සතුන් හුරු ොවන දිහට ර්ග මාරය මරට තමයි අප ස්ප්‍රේ කරගන යන්නොන වැදගත්ම කාරණයක් වන්න මනාව වගවට කාමික පහර එකතු කරගැනීම මේ කාමික පහර එකතු කරගැනීම තුලිින් තමයි ගහක ොරොත්තුදීමේ හැකයා වැඩි වෙන්න දන් මේ ගහ ොරොත්තුදීම හැකයා වැඩියුනහම දිලීරහණ ඔල්ට. ඊතා අමතරෝ කෘමිහානිෝල්ට යිරස් රෝගෝල්ට ඒවගේ රෝගෝල්ට ගොදුරුවීමත් ගොඩත් දුරට අඩුවන මේක වැදගත්මයක් නද අපි යොදතුගක්කි දිීම මිනිස් වගක්කෝ ඕන ගක්රනයදී අපේ නිවසර අවස්ස කරන ප්‍රමාණය තියාගෙන ඉතුරටි අපට අලවි කරන්න පුුවන් හෙමෙනත්තන් අපේ අසල්වාසන්ට බදලදීම වන සිද්ධ කරන්න පුළුව වෙන අපට ලදකත්ම දෙයක්ම් මම කියල දෙන්න සාමාන්‍යෙන් ඕනම සතෙක් කොළේ යට පැත්තිඳලා හානිකරනවානම් බොහෝදුරට කොලේ බොකුටුවීම සිද්ධ වෙන්නේ යටට පැත්තට ඒවගේම හානිකරන සතා කොළේ උඩ පැත්තිඉඳලා හානිකරනවානම් කොළය බොකුටුව මේ කියන්න වකුටුවීම සිද්ධ වෙන්නේ කොළය උඩ පැත්තර දැන් බොහෝදුරට සුදුමැස්සා හානිකරණන්නේ කොළේ යට පැත්තිඳලා ිත් මයිතාවගේ සත් හෝද ලාලටො උඩ පත්න කොල යට පත්තනවියි දෙ පැත්තේ හ කිර හකියාවගු තියන දන්න්න මේ ද අපි මුලින්ම දකිනවන කො කොඩවෙලා තියන මේ දැපුගුුවන් අපිට කරන්න පුළුවන්ක්මදේ තමයි මේක හරිියනම වයිරස් ෝගය වලනිිද කියලා තියරනය කරගන්න අපට කරන්න පුළුවන් එකම දේ වෙන්නේ අපි මේ ගහය තියෙන ප්‍රධාන අතු ටික එකන් ප්‍රධානතු ටිකේ දලු ටික මෙන්න මෙආකාරෙන් අපි කඩනෝ මෙන්න මෙහවා ්‍රධාන දල්ුටිකා අපි කඩල දාලා දැම්ම කොරිවෙලා වගේ තියෙන ගහේ මෙම ප්‍රධාන දල්ලටික සියල්ලම කටල දාලා දවස් අටක් දහයක් කැනකං අපි හොඳින් ජල සම්පාදිනය සිද්ධ කරනවා දල්ල කඩලයි වත්කෙර වට පස්සේ දින තුනකට වතක් හම අපි කාබෙනක කුම විකරසකයක් යොදාගෙන යන්න න මේ වගවට අපට සබන් වතුර ගෙන්දගම් ීට අමතර කොහොම නිස්කාර්කය වගේ මේ සඳහා යොදාගෙනයන්න පුළුවන් දින ොහක්කිතර යනක මේ විදේරම් ප්‍රධාන දල්ුටික කඩලා සාමාන්‍යෙන් දවස් දහායත් දොලහක් කිතර යද්දි අපිට පේනව අලුතෙන් දළුව වෙනවා දළු වෙනවස්ථාවි හොඳින් බලන්න දැම්මේතිය අනුතිගෙන දළු මේ අලුතෙන්ගෙන දල්ල හොඳින්ගෙනවනක් ඒ යන්න මේ අලුතෙන්ගන දල්ල කොරිවෙන්න නැතුව හොඳ දල්ලක් විදිහයට එෙනවනං අපේ වගාව කොළකොඩුවීම වයිරෙස් ප්‍රෝගට ගොදුරු වෙලානෑ අපිට මේ විෙර දල්ල හොඳින්ගෙනවානම් භයවන්න කිසිම දෙයන්න අපි තියෙන්නේ කාබලි කුවිකර්සක දින හතරකට වතාවක් පමණ යොදා ගනමින් අපේ වගාව ඉදිරියටම කරගෙන යන්න තියෙන්නේ බැරිවෙලාවත් අපිහම දල්ල ැඩුවට පස්සේන දල්ලත් නැවත බොකුටු වෙලා ගැන කොරිවෙලා එන වනං අපේ වගාව වරස්රෝගෙට ගොදුරු වෙලා තියෙන්නේ එහෙමනොත් එහෙම අපිට වගාව ගලවල ඉවත් කරලා ටික කාලයක් යවලා නැවත වගාවක් පටන්ගන්න එක තමා කරන්න සුදුසුම වෙන්නේ හිතම මේ ඩියගෙන් ම ිරිස් වගව ගැ සම්පූර්ණ ඔබදල් ලබෙන් ැති කියලා ති මේ වගේ ීඩියෝ තුන්සිේ අසු හතක්ේ ියු එක ම ප්ලෝ් කර යෙනවා. ඉති මගේ ීඩියෝ ලන්න ඕන්නම් ඔබට අවස්ට කාරණය සඳහන් කරලා. අපි හිතමක බ එක සච් කරනවා. මිරිස් වගාව නිහල් කියලා සර්ච් කරානං. එහම නැත්තන් නෝකෝල් වගාව නිහල් කියලා සර්ච් කරනං රාබ වගාව නිහල් කිය සර්ච් කරානං. න න් ෙතු ාව නිහ කිය සරච කරනං ඔබට මගේ ීඩියෝටික සම්පූර්ණම බලන්න පුුව. ඉතින් බොහොම ස්තුති ඉදිරි මෙම වීඩෝලිින් මේ අදහසින් සමු ගන්නාව සියල නට සබදස.